සියලු දෙනාටම සුබ දවසක්. අපි බලමුද දැන් මේ විශාල පිරිසක් මගෙන් අහලා තියෙනවා මේ කොස්සත්තක් පැල කරගන්න බැයිද කියලා අපිට ගහට පස් බැඳලා. දැන් මම සෑහෙන කාලයක් උත්සාහ කරා කොස්සත්තක් පැල කරගැනීම සම්බන්ධව. මේ වෙනතෙක්ම හරි ගියේ නැහැ. නමුත් දැන් මේ වතාවේ අපේ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. දැන් මේකෙදී අත්දැකීම් කීපයක්ම තියෙනවා ඔබට ඉදිරිපත් කරන්න. එක අත්දැකීමක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් ගන්න පස් මිශ්‍රණයට වෙනස් පස් මිශ්‍රණයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වෙන ගහක අත්තක් ලේයර් කරද්දී අපි යොදා ගන්නවා මතුපිට පස් කාබනික පොහොර, වැලි මේ වගේ ද්‍රව්‍ය අපි යොදා ගන්නවා. නමුත් දැන් මේ කොස් බැල කිරීමේදී හුඟක්ම මැටි සහ වැලි මිශ්‍ර පසක කොස්සත මුල්ලැදීම සිද්ධ වෙනවා කියලා තමයි දැන් තීරණය කරන්න වෙන්නේ. දැන් මේ පෙන්නන ගහෙත් අතු දෙකක් ලේයර් කරලා තියෙනවා. නමුත් අතු දෙකෙන් එක අත්තක් තමයි හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් මේකෙදී තව දෙයක් තීරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොස්සල ටිකක් මෝරපු අත්ත තමයි මුල්ලාදින්නේ. දැන් ගහෙන් එන සාමාන්‍යයෙන් ගහ මුලින් කඳින් යන පාර්සී අත්ත සාමාන්‍යයෙන් දළු අත්තක් තියෙන්නේ. මේ දළු අත්තේ මුල්ලාදීමේ සම්භාවිතාවය ටිකක් අඩුයි. මම දැන් ඔබට පෙන්නනම් සාමාන්‍ය අපි මේ ලේයර් කර ගැනීම සඳහා යොදාගත්තු අතු වල ප්‍රමාණය. ඊට අමතරව දැන් මේ අතු දෙකක් මෙතන ලේයර් කරා එක අත්තක් තමයි සාර්ථක වෙලා තියෙන්නේ. ඒකෙන් සාර්ථක වුණ අත්ත කෝකද ඊට අමතරව අසාර්ථක වුණ අත්ත කෝකද කියන එකත් මම දැන් ඔබට පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ තියෙන්නේ මම ලේයර් කරන්න යොදාගත්තු එක අත්තක්. දැන් මේ අත්ත සාමාන්‍යයෙන් මේ මව් ගහේ යටින් ආපු පාර්සී අත්තක්. දැන් මේ අත්ත සාමාන්‍යයෙන් මේ ප්‍රමාණයට විශාලව තිබ්බට මේ අත්ත දළු අත්තක්. දැන් මේක සාමාන්‍යයෙන් මේ මුල්ලැදීම සිද්ධ වුණ නැහැ. මේක සාමාන්‍ය මාසයක් හමාරක් යද්දි මේ අත්ත වේලලා මැරිලා යන එක සිද්ධ වුණා. දැන් මම යොදාගත්තු අනිත් අත්ත තමයි සාමාන්‍යයෙන් මේ ගහේ මෝරපු අත්. කියන්නේ මෝරපු පාර්සී අත්ත. දැන් මේ ඔබට පෙන්වන්න යන මම ඒ අත්ත. දැන් මේ අතු කුඩා වුණා. දැන් මේ ඔබ දකින්නේ අපි මේ ලේයර් කරන්න යොදාගත්තු අත්ත. දැන් මම හැමතිස්සෙම මේ අතු ලේයර් කිරීම ගැන වීඩියෝ කරද්දි මම සඳහන් කරන කළු පොලිතින් එකකින් මෙහෙම උඩ වෙලීම සිද්ධ කරන්න කියලා. ඒ වෙලීම සිද්ධ කරන්න මෙන්න මේ විදිහට අපිට කළු පොලිතින් එක ඉවත් කරලා මේ අත්ත හොඳින් මුල් ඇදලා තියෙනවා. අපිට දැක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ මට්ටමට මුල් ඇදීමට මාස 3ක්, ඒ කියන්නේ දින 90ක් අතර කාලයක් ගත වෙනවා. සමහර අවස්ථාවලදී පරිසර උෂ්ණත්වය 90 මේ මුල් ඇදීමට යන කාලය වෙනස් වෙන්නත් පුළුවන්. දැන් මෝරපු අත්ත කියලා සඳහන් කරේ මම මෙන්න මේ කොස් ගහෙන් එන පාර්සී අත්ත තමයි මෝරපු අත්ත කියලා සඳහන් කරේ. දැන් මෙන්න මේ විදිහට කොස් ගහෙන් බෙදිලා පල්ලෙහාට එන පාර්සී අතු තමයි සාමාන්‍යයෙන් මේ අතු හොඳින් මෝරලා තියෙන්නේ. දැන් මේ අත්තත් තමයි අපි ලේයර් කිරීම සඳහා යොදාගත්තේ. දැන් මෙහෙම ලේයර් කරපුවම සාමාන්‍යයෙන් දින 90ක් විතර යද්දි හොඳින් මුල් ඇදීම. දැන් අපි මැටි මිශ්‍රණය යොදාගෙන තියෙන හින්දා අපිට කිසිම ගැටලුවක් නැතුව මෙන්න මේ විදිහට පොලිතින් එක ලෙහන්න පුළුවන්. මැටි යොදාගෙන තියෙන හින්දා පස් මිශ්‍රණය විසිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය වැලි වගේ යොදාගෙන තිබ්බනම් මිශ්‍රණය විසිරලා යන්න පුළුවන්. නමුත් මේ මැටි යොදාගෙන තියෙන හින්දා මේ මිශ්‍රණය විසිරී යාමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ සාමාන්‍යයෙන් බුරුල් වෙලා හැලෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට දින 90ක් යද්දි සාමාන්‍යයෙන් කොස්සත් මුල් ඇදීම සිද්ධ වෙනවා. කොස්සතු ලේයර් කර ගැනීම සඳහා පස් මිශ්‍රණය සකස් කර ගැනීමේදී අපි මැටි සහිත පස් තෝර ගන්න ඕනේ. මේ මැටි සහිත පස් වල සාමාන්‍යයෙන් මැටි ගතිය වැඩි නම් වැලි සුවල්ප ප්‍රමාණයක් කලවම් කරලා අපි මේ පස් මිශ්‍රණය සකස් කර ගන්න ඕනේ. මේ සකස් කරගත්තට පස්සේ මේ පස් මිශ්‍රණයට අවශ්‍ය ප්‍රමාණයට ජලය අපි එකතු කර ගන්න ඕනේ. ඔව් මේ විදිහට පස් මිශ්‍රණය ගුලි ගැහෙන තරමට අපි ජලය එකතු කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් ගුලි ගැහෙන තරමට අපි ජලය එකතු කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. දැන් අපි කොස්සතු ලේයර් කිරීමේදී අපි අනුත් අතු ලේයර් කරන අවස්ථාව වගේම පොතු වලල්ලක් ඉවත් කර ගන්න ඕනේ. මේක සාමාන්‍ය අඟලක විතර වගේ ප්‍රමාණයක මෙන්න මෙහෙම අපි අත්ත වටේටම පොත් ඉවත් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. කොස්සතු ලේයර් කිරීමේදී අපිට අනිවාර්යයෙන්ම මේ මුල් අද්දවන බෙහෙත් එකක් භාවිත කරන්න අවශ්‍ය වෙනවා. දැන් මේ බෙහෙත් වර්ග තියෙනවා. රැපිඩ් රූට් කියලා තියෙනවා, රොක්ටා, ජෙල්, ඔය විදිහට එක එක වර්ගවල අතු මුල් අද්දවන බෙහෙත් වර්ග තියෙනවා. දැන් ඔබ සාමාන්‍ය මේ රැපිඩ් රූට් කියන එක ගන්න. මේක තිබ්බ නැත්නම් රොක්ටා, ඒ වගේ අතු මුල් අද්දවන පවුඩර් වර්ගයක් තෝරගන්න. තෝරගෙන දැන් අපි මේ අත්තේ කෙලින්ම මේ හෝමෝන එක ගෑවොත් ගෑවෙන්නේ නැති හින්දා අපි මෙහෙම මුලින්ම ජලය සුවල්පයක් අත්තර යොදා ගැනීම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට. මෙහෙම ජලය යොදාගත්තට පස්සේ අපි මෙන්න මේ පවුඩර් එක අරගෙන අත්තේ මෙන්න මෙහෙම සාමාන්‍ය මේ පැත්තේ අඟලක විතර ප්‍රමාණයකුත්, ඊට අමතරව අපි මේ පොත්ත ඉවත් කරපු හරියෙත් මෙන්න මේ විදිහට ආලේප කරනවා. කොහොම වුණත් දැන් මුල් ඇදීම සිද්ධ වෙන්නේ මෙන්න මේ හරියේ.
මේ පොත්ත තියෙන හරියෙන් තමයි මුල්ලදීම සිද්ධ කරන්නේ. සිද්ධ වෙන්නේ දැන් සාමාන්‍ය අපි අත්ත කපද්දී අපි අත්ත වෙන් කරගන්න මේ හරියෙන්. එතකොට මේ හරියෙන් තමයි සාමාන්‍ය මූල මණ්ඩලය වර්ධනය වීම සිද්ධ වෙන්නේ. දැන් අපි අර මේ සකස් කරගත්තු පස් මිශ්‍රණය අරගෙන අපි තියාගන්න ඕන මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම අපි පස් මිශ්‍රණය තියා ගන්නවා. දැන් සාමාන්‍ය අත්ත විශාල නම් පස් ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් අපි යොදා ගන්න ඕන. කුඩා අත්තක් නම් සාමාන්‍ය පස් ප්‍රමාණය අඩු ප්‍රමාණයක් වුණාට කමන්නේ. ඊට පස්සේ අපි මේ වගේ විනිවිද පේන පොලිතින් කැබැල්ලක් අපි ගන්න ඕන. මේකට සාමාන්‍ය පොත්වල පිට කවර දාන පොලිතින් කැබැල්ලක් වගේ යොදා ගන්න පුළුවන්. අරගෙන මේ පස් එක හොඳින් හිර වෙන්න අපි මෙන්න මෙහෙම පොලිතින් එකෙන් ආවරණය කරනවා. අපි මුලින්ම මෙන්න මෙහෙම යටපැත්තෙන් අපි හොඳින් හිර වෙන්න අපි මෙහෙම ගැට කසා ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපි මේ දැන් මේ උඩ පැත්තනොත් අපි හොඳින් මෙන්න මෙහෙම කවර මෙහෙම උඩට ඇදෙන්න, يعني මේක පස් ටික මේ අතර හොඳින් හිර වෙන්න මෙන්න මෙහෙම අපි උඩ පැත්තනොත් මේ විදිහට අපි ගැට ගැසීම සිද්ධ කරන්න ඕනේ. දැන් අර හැමතිස්සෙම මම සඳහන් කරනවා මේ මුල් ගමන් කරන්නේ අඳුරු ප්‍රදේශයකට තමයි මුල් ගමන් කරන්නේ. දැන් මේ විදිහට අපි විනිවිද පේන පොලිතින් එකෙන් ආවරණය කරලා තිබ්බොත් එහෙම අපිට පිටට පේන්න මේකේ මුල් එන්නේ නැහැ. මුල් ඇද්දත් පස් මිශ්‍රණය ඇතුලේ තමයි මුල් තියෙන්නේ. ඒ හින්දා අපි මේ වගේ කළු පොලිතින් එකක නැවත පොලිතින් එකකින් නැවත උඩින් මෙන්න මේ විදිහට ආවරණය කරනවා. මෙහෙම ආවරණය කරාගත්තට පස්සේ අපිට සාමාන්‍යයෙන් දින 90ක් විතර ගියාට පස්සේ නැවත මේ පොලිතින් එක අපිට ලෙහලා බලන්න පුළුවන් මුල් ඇදලාද කියලා. දැන් මේකට නැවත ජලයේදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දින 90ක් විතර වෙද්දී මුල් ඇදලා තිබ්බේ නැත්තම් මෙහෙම පොලිතින් එක පොඩ්ඩක් උඩින් සිදුරු කරලා ජලයේ සුවල්පයක් යොදන්න. ඒ වෙනතෙක් ජලයේදීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි මේ උඩ මේ පොලිතින් එකත් අපි මෙහෙම ගැට ගැසා ගැනීම සිද්ධ කරන්න ඕන. මෙහෙම අපි යටපැත්තෙන් හරි උඩ පැත්තෙන් හරි මෙහෙම මුලින්ම ගැටයක් දාලා නැවත අපි මේ පස් මිශ්‍රණය හරහා මේ පස් මිශ්‍රණයත් එක්ක හොඳට මෙහෙම හිර වෙන්න අත්තට නැවත මෙන්න මෙහෙම උඩිනුත් බැඳීම අපි සිද්ධ කරන්න ඕනේ. සිද්ධ කළා මේ උඩම ස්ථානයෙන් නැවත අපි ගැටයක් ඇදීම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට අපි නැවත උඩිනුත් ගැට කසා ගන්නවා. දැන් ලේයර් කිරීම සඳහා අතු තෝරගද්දී දැන් මේ අත්ත බැලුවොත් එහෙම අපි ගෙඩියකුත් එක්කම තියනවා. දැන් අපි හිතන්න පුළුවන් මේ අත්තට පස් බැඳලා මුල් ඇද්ද ගත්තාම අපිට ඉක්මනින් පළදාව ගන්න පුළුවන් මොකද ගෙඩිත් තියෙනවනේ කියලා. නමුත් මේ වගේ දළු අතු පැලවෙන්නේ නැහැ. ඒක තමයි මම ඔබට අර ඉස්සරලා කිව්වේ. සාමාන්‍යයෙන් පාර්සිය අත්ත වර්ධනය වුණු පාර්සිය අත්ත පොඩු අත්ත උනාට කමක් නැහැ. පැන්සල්ක ප්‍රමාණය අත්ත උනත් කමක් නැහැ. මෝරපු අත්ත මුල් ඇදීම සිද්ධ වෙනවා. මේ වගේ මව් ගහෙන් එන සාමාන්‍යයෙන් දළු අතු මුල් ඇදීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් බොහොම ස්තුතියි. ඉදිරියේදීත් මෙවැනිම වීඩියෝ වලින් හමු වෙන අදහසින් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.